අපි හැමෝම කැමති ලෝකයේ තියෙන ස්මාර්ට්ම මොටසයිකලයක් එහෙම නැත්නම් වේගවත්ම මොටසයිකලයක් තමාගේම කරගන්න. සමහර විට ඒක අපට හිණයක් පමණයි. ඒ වායේ මිල අධික වීම තමයි එයට හේතුව. ඉතින් අද මම ඔබට ඉදිරිපත් කරන්නම් 2020 වර්ෂයේදී ලෝකයේ තිබෙන වේගවත්ම මොටසයිකල් පිළිබඳ විස්තරයක්. BMW K1300S මොටසයිකලේ මේ මොටසයිකලයට පැයට කිලෝමීටර් 282ක උපරිම වේගයක් ලබා ගන්න පුළුවන්. 2008 ඔක්තෝබර් මාසයේදී මුලින්ම නිපදවා ඇති BMW KS1300 මෝටර් බයිසිකලයේ තත්පර 2.7 කාලයකදී බිංදුවේ සිට පැයට කිලෝමීටර් 60 දක්වා වූ වේගයක් ලබා ගන්න පුළුවන්. අස්වබල 173කට ආසන්න බලයක් මේ එන්ජිම සතුයි. මේ මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 33,500ක්. අපේ රටේ මුදලින් නම් රුපියල් ලක්ෂ 62කට ආසන්නයි. Aprilia RS V4 motorcycle පැයට කිලෝමීටර 290ක උපරිම වේගයක් මේ මොටසයිකලයට ලබා ගන්න පුළුවන්. 2016 වර්ෂයේදී නිෂ්පාදනය වන මෙහි එන්ජින් ධාරිතාව 999.6 cc පමණ වෙනවා. අස්වල 201ක එන්ජිමක් මේ මොටසයිකලේ සතුයි. තත්පර 2ක කාලයකදී බිංදුවේ සිට 60 දක්වා වූ වේගයක් මොටසයිකලට ලබා ගන්න පුළුවන්. මෙම මොටසයිකලයේ ඇමරිකානු ඩොලර් 17,800ක් පමණ වෙනවා. අපේ රටේ මුදලින් නම් එය රුපියල් ලක්ෂ 32කට ආසන්නයි. Yamaha YSF R1 මොටසයිකලේ මේ මොටසයිකලයට ලබාගත හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 299ක්. උපරිම බලය අස්වබල 200ක් පමණ වෙනවා. තත්පර 2.6කින් පැයට කිලෝමීටර 60ක වේගයක් ලබා ගන්න පුළුවන්. මෙම මොටසයිකලය ඇමරිකානු ඩොලර් 17,300ක මිලක් දක්වලා තිබෙනවා. අපේ රටේ මුදලින් නම් එය රුපියල් 32,25,000ක පමණ මිලක් වෙනවා. CBR 1000 RR Fireblade මොටසයිකලය මෙම මොටසයිකලයට පැයට කිලෝමීටර 299ක උපරිම වේගයක් ලබා ගත හැකිය. හොන්ඩා සමාගම නිෂ්පාදනය කරන මෙය ලෝකයේ වේගවත්ම මොටසයිකල් ලැයිස්තුවට ඇතුළත් වී ඇත. කිලෝග්‍රෑම් 195ක බරක් සහිත මෙය 999 cc එන්ජින් ධාරිතාවකින් යුක්තය. තත්පර 2.7කින් බිංදුවේ සිට 60 දක්වාත් වේගයක් ලබා ගැනීමට හැකි වන අතර අස්වබල 190ක බලයක් සහිත එන්ජිමක් මෙම මොටසයිකලෙට තියෙනවා. මෙහි මිල ලෙස සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 28,500ක්. අපේ රටේ මුදලින් නම් එය රුපියල් ලක්ෂ 53ක් පමණ වෙනවා. Suzuki GS XR මොටසයිකලය මේ මොටසයිකලයට පැයට කිලෝමීටර 300ක උපරිම වේගයක් ලබා ගන්න පුළුවන්. අස්වබල 202ක එන්ජිමක් සහිත මෙහි එන්ජින් ධාරිතාව ලෙස සටහන් වන්නේ 999.8 cc පමණ ප්‍රමාණයක්. තත්පර 2.35ක කාලයක් තුළ බිංදුවේ සිට 60 දක්වා වේගයක් ලබා ගන්න පුළුවන්කම මේ මොටසයිකලෙට තියෙනවා. මේ මොටසයිකලයේ මිල ඇමරිකානු ඩොලර් 17,000ක් ලෙස සටහන් වෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් ලක්ෂ 33ක් පමණ වෙනවා. MV Agusta F4RC මොටසයිකලය ලෝක හොඳම මොටසයිකල් වලින් දෙවන ස්ථානයේ මේ මොටසයිකලයට ලබාගෙන තියෙනවා. මෙය අස්වබල 201 එන්ජිමකින් යුක්තයි. එන්ජින් ධාරිතාව 998 cc පමණ ලෙස සටහන් වී තිබෙනවා. තත්පර 2.4කින් බිංදුවේ සිට 60 දක්වා වේගයක් ලබා ගන්න පුළුවන් මොටසයිකලයක් තමයි මේ. ලබාගත හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 300ක්. ඇමරිකානු ඩොලර් 68,000ක් පමණ මිල නිමකට ඇති මෙය අපේ රටේ මුදලින් නම් රුපියල් 1,36,00,000ක පමණ මිලක් වෙනවා. BMW S1000 RR මොටසයිකලය ලබාගත හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 303ක්. මෙය මෙතෙක් නිපදවා ඇති වේගවත්ම BMW බයිසිකලය ලෙස සටහන් වෙනවා. එන්ජින් ධාරිතාව 999 cc ලෙස සටහන් වී ඇති අතර අස්වල 204ක එන්ජිමක් මෙම මොටසයිකලයට තිබෙනවා. ඇමරිකානු ඩොලර් 17,000ක වටිනාකමක් ඇති මෙම මොටසයිකලයේ මිල ශ්‍රී ලංකා රුපියල් වලින් නම් ලක්ෂ 32ක් පමණ වෙනවා. Suzuki Hayabusa මොටසයිකලය මෙම මොටසයිකලය ලෝකයේ තුන්වන වේගවත්ම මොටසයිකල ලෙස සටහන් වන්නේ. එන්ජින් ධාරිතාව 1,340 cc පමණ වන අතර අස්වල 204ක එන්ජිමක් මෙම මොටරසයිකලට තබා තිබෙනවා. ලබාගත හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 312ක්.
තත්පර 2.9කින් 0 සිට 60 දක්වා වේගයක් ලබා ගන්න මේ මොටර් සයිකලට හැකියාව තිබෙනවා. ඇමරිකානු ඩොලර් 15,000ක් පමණ එවත් ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් ලක්ෂ 27ක් ලෙස මිල සටහන් වෙනවා. Kawasaki Ninja ZX14R motorcycle වටිනාකම ඇමරිකානු ඩොලර් 14,999ක් ශ්‍රී ලංකා රුපියල් වලින් නම් ලක්ෂ 28ක් ලබාගත හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 335ක් එන්ජින් ධාරිතාවය 1441 cc ලෙස සටහන් වන මෙය අස්සබල 1973ක එන්ජිමක් සහිතයි තත්පර 2.5ක් කාලයක් තුළ බිඳුවේ සිට 60 දක්වා වේගයක් ලබා ගන්න මෙම මොටර් සයිකලයට පුළුවන්කම තිබෙනවා Kawasaki Ninja H2R motorcycle මෙම මොටර්සයිකලයට ලබා ගත හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 400ක් මේ ලෝ වේගවත්ම මොටර්සයිකලයේ සය සටහන් වන්නේ එන්ජින් ධාරිතාව 998 cc පමණ වෙනවා අස්සබල 310ක එන්ජිමකින් යුක්ත මෙම මොටර්සයිකලයට තත්පර 2කින් 0 සිට 60 දක්වා වේගයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා වටිනාකම ඇමරිකානු ඩොලර් 55,000ක් ශ්‍රී ලංකා මුදලින් නම් එය කෝටි 1.2ක් පමණ වෙනවා